නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. MD Computers Sri Lanka's number 1 computer solution. ඉදින් ඔබ අපි කොයි කවුරුත් දන්නවා මේ වන විට IPL තරග මාලාව තුළ යම් කිසි මතභේදාත්මක ගැටුමක් ඇති වී තිබෙනවා. ඒ තමයි මුම්බයි ඉන්දියස් කණ්ඩායමේ අලුත් නායකත්වයේ දරන හාර්තික් පාණ්ඩියා සහ ලසිත් මාලිංග එවැගේම රෝහිත් ශර්මා කලින් නායකයා. ඉතින් මොවුන් අතර යම් කිසි මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේකට මුලින් හේතුව වී තිබෙන්නේ තරගයේ පරාජය වීම දැඩි මානසික පීඩනයකට පෙරළී ඇති බවට වාර්තා වෙනවා. හාර්තික් පාණ්ඩියාගේ හාර්තික් පාණ්ඩියා අතින් තරගයක් පරාජයටපත් වුණා. සන්රයිස් හයිඩ්‍රබාත් කණ්ඩායම අතර පැවති තරගය ඉතාමත්ම වේගවත් ලකුණු සංඛ්‍යාවක් ඔවුන් ලබා ගත්තා. ඉතින් ඒකත් එක්ක තරගයේ පරාජයත් එක්ක ඔහුගේ මානසික පීඩනය ඒ විදිහට පිට වුණා කියලා තමයි ඉන්දිය සමාජ මාධ්‍යවල දැනට දක්වා තිබෙන්නේ. ලසිත් මාලිංග තල්ලු කරනවා, ඒ වගේම රෝහිත් ශර්මාව බවුන්ඩරි ලයින් එකට දානවා. රෝහිත් ශර්මාව කියා කරන්නේ නැහැ. මේ වගේ දේවල් තුලින් මේ හාර්තික් පාණ්ඩ්‍යා ගැන වැඩි වශයෙන් කතා බහට ලක් කරනවා. ඉතින් මේ හාර්තික් පාණ්ඩ්‍යාව අලුත් නායකත්වයට ගේන්න ප්‍රධාන තැනක් ගත්තු කෙනෙක් තමයි මහේල ජයවර්ධන කියලා කියන්නේ මුම්බයි ඉන්දියස් කණ්ඩායමේ. දැනට ඔහු පාලනය කරනවා. ඉතින් මුම්බයි ඉන්දියස් කණ්ඩායමේ රැකියන් තෝරන ඉහළ තනතුරක් දරන කෙනෙක් විදිහට මහේල ජයවර්ධන ඔවුන් සමග ඉන්නවා. ඉතින් මේ හාර්තික් පාණ්ඩ්‍යාගේ මේ දැගලිල්ල වැඩිපුර ඕව ගියොත් මහේල ජයවර්ධන නැවතත් රෝහිත් ශර්මාව නායකත්වයට ගන්න ඉඩක් තියෙන බවට තමයි වැඩිදුරටත් අදහස් දක්වන්නේ. මොකද කොච්චර හොඳින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් වුණත් මැනේජ්මන්ට් එකට කන්ට්‍රෝල් එකක් නැත්නම් පුහුණුකරුවන්ට කන්ට්‍රෝල් එකක් නැත්නම් ඒ ක්‍රීඩකයාට කවුරු වුණත් කමක් නැහැ. මේක ලීග් තරගාවලියක්. ඉතින් ඔවුන්ට ඉවත්වන්න සිදුවනවා සහ නැත්නම් ඔවුන්ට විශාල වශයෙන් කැපිල්ලක් එනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ හාර්තික් පාණ්ඩ්‍යාටත් මහේල ජයවර්ධනගෙන් බේරුමක් හම්බෙන්නේ නැහැ. ඔය විදිහට දැඟලුවොත් මොකද අසිත් මාලිංගට දාපු ඒ ටෝක් එකත් එක්කම ඔහුට වැඩි වශයෙන් කේන්තියක් අනිවාර්යෙන් ඒවි. මොකද අපේ රටේ ක්‍රීඩකයෙක් ඒ වගේ දෙයක් කරේ. ඉතින් ඉදිරියේදී බලමු හාර්තික් පාණ්ඩ්‍යා මේ විදියට දිගටම නැගලුවොත් මොහුට කුමක් වේද කියලා. ඉතින් ඔබටත් මේ ගැන සිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා.